නියෝජ්‍ය කතානායකතුමනි අත්‍තර මේක කතානායකතුමාගෙන් අහුවනම් වඩා හොඳයි ඔබතුමා මේකට ක්ෂණිකව මැදිහත් වුණොත් හොඳයි මොකද ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ගරු කමල් ගුණරත්න ලේකම්වරයා මේ 27 වෙනිදා ලියුමක් නිකුත් කරලා තිනවා ලියුමේදී බරපතල කාරණයක් හෙළිදරව් කරනවා මොකද අර පාස්කෘපාරය වගේ බලපත්‍ර මේ කාරණයක් මෙතනදී කියවෙන්නේ ඒ තමයි 7/5/5/6 දිනවල කළුකොටු සමරුම් සහිත කාලය තුල උතුරු නැගිරිර හෝ දකුණු පළාත ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩා කප්පල්කාරී ක්‍රියාවක් විදේශ ඔත්තු සේවාවක් මගින් සිදු කර ඒ LTT සංවිධානයේ විසින් සිදු කරන ලද්දක් බවට හේතු ගැන්වීමට සූදානමක් ඇති බවත් දැනටමත් යාපනයේ ප්‍රදේශයේ විදේශ ආයතනවල සේවය කරන පිරිස ප්‍රභූවරුන් ලබන 7/5/5/6 යන දිනවල කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙසට දැනුම් දී ඇති බව තස්ස මර්ධන සහ විමර්ශන කොට්ටාසේ බුද්ධාංශයට අනුත්තර රාජකාරණ කරන ලබන මම මේක සභාගත කරන්නම් මේ තොරතුරක් පිළිබඳව දැනුවත් කරලා දෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි තවද ඉදිරියේදී ප්‍රාදේශීය සහ ප්‍රාදේශ සභා මන්ත්‍රී ඇතුළු දේශපාලඥයන් ඉලක්ක කර කර ඔවුන්ට ගරු මන්ත්‍රීතුමා ඔක නිවාසවලට නිවාසවලට යම් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මගින් රජයට ඒ පිළිබඳව ආරක්ෂකංශ දැනුවත් කළ ඒ කටයුතු සිද්ධ කරලා කියලා මේ 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 මර්ධනයක්ද කරන්න යන්නේ නැත්නම් සැබෑ තත්වයක්ද මේක බරපතල කාරණයක් මේ වගේ ලිපියක් පාස්කු ප්‍රහාරයට කරනොත් නිකුත් වුණා මේ ගැන දැඩි අවධානය යොමු කරන්න 14 ගරු ඉසාක් රහුමාන් මැතිතුමා ප්‍රවාහන මහාමාර්ග මැතිතුමාගෙන් අසීමට තනායකතුමනි අපි මේ රටේ යකඩ ගැටෙන අමීරි සද්දේ උණ්ඩේ අමීරි සුවඳ හා මේ ප්‍රචණ්ඩත්වයේ අත්දැකලා තියෙනවා. ඒක නිසා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට අසාමාන්‍ය ලෙස කළු ලපයක් ශ්‍රී ලංකාව එකතු කරලා තියෙනවා. මේ උත්තරීතර සභාව ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීවරයෙක් මහාමග ම්ලේච්ඡ ලෙස මරලා දාලා මේ ගරු සභාව නියෝජනය කරන මැති ඇමතිවරු මන්ත්‍රීවරු 72ට උන් හිටි තැන් අයිමි කළා. ගෙවල් දොරවල් ගිනිබත් කළා යාන වාහන ගිනිබත් කළා මේ ලෝකේ කවදාක්වත් පැය 12ක් ඇතුළත මෙවැනි සංවිධානාත්මක ක්‍රියාවක් සිද්ධ වෙලා නැහැ පිළිගන්න ඔබත් මේ ගරු සභාව නියෝජනය කරන මන්ත්‍රීවරේ මමත් මේ ගරු සභාව නියෝජනය කරන මන්ත්‍රීවරේ මාජන මන්ත්‍රීවරයෙක්ට තමන් දරන මතේ නිසා මෙහෙම යන්න බැරි වෙන විදිහේ ප්‍රචණ්ඩත්වයේ රට තුල වර්ධනය වෙනවා නම් ඒකට අපි හවුල්කාරයෝ වෙන්න එපා අපි මේ රට නැවත වතාවක් ලේහලන තත්ත්වයෙන් නැති වෙන්න වගකීමකින් කටයුතු කරමුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති වෙනවා